අයිබෝවන් කියල පිළිගන්නා කුකිින් ඉදදිලාන YouTube චැනල් එකට අද මම ඔගලන්ට අලුත් වීඩිය එකක් අරගෙනාවේ කොස් මික්ස බයිට් එකක් හදන්නේ කොහොමද කියලා ඔගලන්ට කියල දෙන්න. මං ඔගලන්ට කලින් වීඩියෝසල විධ වර්ගේ බයිට්ස් වර්ග හදන විදිිය කියල දීලා තියෙනවා. ගාලික් බයිට්, මික්ස බයිට්, පිනත් බයිට්, තව මුරුක්කු උඳුවලලු ඒ වගේ දේවල් හදන විදිී කියල දීලා තියෙන ඒවා බලන්න මගේ YouTube චැනල් එකට ගිහිල්ලා ඔගලන් තවමත් කුකින් විදදිලාන YouTube චැනල් එක සබස්ක්‍රයිබ් කරල නැත්තම් පුංචිල්ලීමක් කරනවා වීඩිය එක බලන්න කලින් මව සබස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක ඔයා සොයන්රැකියාවක් කරන්න ඉන්න කෙනෙක් නම් ගොඩාක් වටින වීඩියෝ එකක් වේවි. ඔගලන්ට රටින්න යාළුවෙක්ට යවන්න වුනත් මේ රෙසිප එක ගොඩාක් වටීවි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මෙතන කොස් අරගෙන තියෙනවා. හොඳට මේක වියලිව තියෙන්න ඕනේ. මේ විදිහට පොඩියට කෑලි කපලා තමයි අරගෙන තියෙන්නේ. දැන් තෙල් එක ලිපේ තියාගමු. අපි මේ කොස් ටික ගැඹුරු තෙලේ බෙද ගන්න ඕනේ. කොස් කපද්දී ටිකක් ලොකු කෑලි වලට කපන්න එපා. මම ඕගොල්ලන්ට පෙන්නුවා වගේ පොඩි කෑලි වලට කපා ගන්න. ඕගොල්ලන්ට දිග తీරුව වුණත් කපා ගන්න පුළුවන්. හැබැයි ටිකක් වෙලා යනවා. අපි හදන මික්සර් එකටත් මේ විදිහට පොඩියට තිබ්බොත් තමයි ඒක ලස්සනට තියෙන්නේ. මේ විදිහට අපි තෙලේ දාලා මේ කොස් ටික බෙද ගන්න ඕනේ. කොස් ටික නම් දාපු ගමන් බෙදෙන්නේ නැහැ, ටිකක් වෙලා යනවා. ඕගොල්ලන්ට මේක බෙදෙනකන් අනිත් ද්‍රව්‍ය ටික ඕගොල්ලන්ට රෙඩි කරගන්න පුළුවන්. තව දෙයක් තමයි ඕගොල්ලන්ට හිතේවි මේකට කොස් ඇට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. කොස් ඇට පාවිච්චි කරන්න පුළුවන්. කොස් ඇට පිටින්ම දාන්න එපා. කොස් ඇට හොඳට පොතු අයින් කරලා හීනියට ලියන්න ඕනේ. හීනියට ලියලා මේක මේ විදියටම ගැඹුරු තෙලේ බෙදලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට ටිකක් පාට වෙනස් වෙනවා. ඔයාලට හැන්දටත් තේරෙවි ක්‍රිස්පි ගතියක්. අපිට පපඩම් වගේ දැනේවි. අර ඉස්සලා වගේ නෙමේ. මේ විදියට පාට වෙනස් වෙලා ඔගලන්ට හැන්දටත් තේරෙවි හොඳට බැදිලා තියෙන්නේ කියලා. ඒ වෙලාවට අපි මේ කොස් ටික ඩිපෙන් අයින් කරගන්න ඕන. අපි මේ කොස් ටික බැදලා ඉවර වුණාට පස්සේ පොඩ වෙනවා. අපි දැම්ම ප්‍රමාණයට වඩා භාගයක් විතර පොඩ වගේ වෙලා තියෙන්නේ. අනිත් කොස් ටිකත් අපි මේ විදියට දාලා හොඳට බැදගමු. දැන් මට මේ ටික බැඳින්නම විනාඩි 8ක් විතර ගියා හොඳට බැඳෙන්න ඕන නිසා. අපිට බැඳුන් නැති වුණොත් මේක අමු ගතියට තියේවි. මේ ටික හොඳට තෙලෙන් අයින් කරගන්න. අනික මේක කරවෙන්න දෙන්නත් එපා. මේ ටික හොඳින් අයින් කරගෙන අනිත් කොස් ටිකත් අපි තෙල්ලකට එකතු කරගමු. තව දෙයක් තමයි කොස් ගද්දි ඒකෙ තෙතමනේ තියන්න දෙන්න එපා. අපි සෝදලා කොස් මදුළු සෝදලා ඉවර වෙලා තමයි කපා ගන්න ඕනේ. කැපුවට පස්සේ සෝදන්න එපා. අනිත් කොස් ටිකත් මේ විදියට මම තෙලේ බැදගත්තා. දැන් අපිට අමාරු ටික අපි කරගෙන ඉවරයි. කොස් බදින්න තමයි වෙලාවක් යන්නේ. අපි කොස් ටික ඔක්කොම බැදගත්තා. මං ගත්ත කොස් ටික පොඩ වුණා දැක්කනේ බැදෙද්දි. දැන් අපි ඒ තෙල් එකටම එකතු කරගන්නවා රටකජු. ඕගලන්ට අවශ්‍ය ප්‍රමාණයට රටකජු දාගන්න. කොස්සයට වඩා වැඩි වෙන්න රටකජු දාන්න එපා. රටකජු බදින වීඩියෝ එකක් මං කලින් කරලා තියෙනවා, ඒක බලන්න. රටකජු ටිකත් කරවෙන්න දෙන්න එපා. හරියට කරටකජු ටික බැදගන්න. රටකජු ටිකත් අපි මේ විදියට තෙලෙන් අයින් කරගන්නවා බැදලා. මම ඔයගලන්ට වීඩියෝ එක පාස්ට් පෙන්නන්නේ. මම මේ වීඩියෝස් කලින් කරලා තියෙනවා රටකජු හරියට බදගන්නේ කොහොමද කියලා. දැන් මම මේ විදියට නූඩ්ල්ස් පැකට් දෙකක්, පොඩි නූඩ්ල්ස් පැකට් දෙකකුත් මේ විදියට බැදගන්නවා. නූඩ්ල්ස් පැකට් එක නම් බැදෙන්න වෙලාවක් යන්නෙම නැති තරම් වගේ. මේක තෙලට දාලා ඔයා කොහෙවත් වෙන යන්න එපා. නැත්නම් මේක කර වෙලා තියේවි. ඒට මේට කරලා ලාවට පාට. දැන් මේ සුදු පාටට, ක්‍රීම් පාටට, ඌරු පාටක් තියෙන ලාවට පාට වෙනස් වේගෙන එද්දී අපි මේ නූඩ්ල්ස් එක ලිපෙන් බා ගන්න ඕනේ. ගොඩාක් වෙලා තිබ්බොත් මේක කර වෙලා යාවි. මෙන්න දැන් නූඩ්ල්ස් එක බැදිලා තියෙන්නේ. අපි දැන් නූඩ්ල්ස් එක ලිපෙන් බාගමු. මේ හැම දෙයක්ම තෙල් බේරෙන්න තියාගන්න. ඔගලන්ට පේනවනේ අපි දැන් මේ තෙල් ගද්දි ගොඩක් තෙල් තියෙනවා. තෙල් බේරෙන්න මේ ටික අයින් කරගන්න. දැන් අපි මේකට මම හීනියට ලියාගත්ත
සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා රස වැඩි කරගන්න. මම ඕනම බයිට් එකක් හදද්දී සුදු ලුණු එකතු කරගන්නවා. එතකොට හරිම රසක් දැනෙනවා. මේක කෑල්ලක් එහෙම මෙහෙන් හැපෙද්දී සුදු ලුණු ටිකක් මේ විදියට ක්‍රිස්පි වෙනකම් බැදගත්තා. තව දෙයක් තමයි මම මේකට කරපිංචි එකතු කරගන්නවා. කරපිංචි එකතු කරද්දී මෙහෙම දාපු ගමම්ම වැඩි වෙලා වැඩි තියෙන ගොඩාක්වත් තියෙන පොඩ්ඩක්වත් තියෙන බා මේ විදිහට දාපු ගමම්ම ගන්න. නැත්තම් මේක ඔක්කොම එළියට දාපු ගමන් කුඩු වෙලා යනවා. ඊට පස්සේ අන්තිමට මම මේ විදිහට කැෂුනට් ටිකක් එකතු කරගන්නවා පළු කපලා. ඔයගලන්ට මේක ඇඩිෂනල්. ඔයගලන්ට ගෙදර නැත්තම් මේක ප්‍රශ්නයක් නෑ. මගේ අපේ ගෙදර ටිකක් තිබ්බ නිසා මම ටික ඒ ටිකත් එකතු කරගත්තා. කජු ටිකත් අපි ගැඹුරු තෙලේ මේ විදිහට බැදගෙන ලිපෙන් අයින් කරගමු. කජු ටිකත් ගොඩාක් කළු වෙනකන් තියන්න එපා. එතකොට කැත පාටක් එනවා. මේක මේ පාටට තිබ්බට බෑවට පස්සේ තව පාට වෙනස් වෙනවා. ඒක නිසා ගොඩාක් කළු වෙනකම්ම ගැඹුරු තෙල්වල තියන්න එපා. දැන් අපි බදගත්ත ටික ඔක්කොම ටික ලාවට වගේ රසනේ තියෙනවා. නිමීලම නැහැ. ලාවට රසනේ තියෙද්දි තමයි අපි මික්ස් කර ගන්න ඕනේ. දැන් මම මේ විදියට පත්‍ර එලාගෙන ඒ කුඩට මේ ටික ඔක්කොම දාලා කලවම් කර ගන්නවා. අපි බදගත්ත නූඩල්ස් ටික ඔක්කොම ටික මේ නූඩල්ස් ටික මේ විදියට අතින් පොඩි කර ගන්න. මේක කලවම් කරන්න ගද්දි ඔයගොල්ලෝ ගැඹුරු භාජන පාවිච්චි කරන්න එපා. මේ විදිහේ පැතලි ඔයගොල්ලන් ළඟ තියෙන ඕනම දෙයක් පැතලි භාජනයකට හරි මේ විදිහට පත්‍ර පිටුවක් දාගත්තොත් හොඳයි. මොකද මේකේ තියෙන අනිත් තෙල් ටිකත් ඒ පත්‍ර පිටුවට උරා ගන්නවා. දැන් ඊට පස්සේ ඔයගොල්ලන්ගේ රස අනුව මිරිස් කුඩු දාගන්න. මේක මගේ රසට වෙනස් ඔයගොල්ලන්ගේ රස. ඒක නිසා ඔයගොල්ලන්ට සැර අඩු වැඩි කරලා ඔයගොල්ලන්ට මිරිස් කුඩු ලුණු කුඩු එකතු කරගන්න පුළුවන්. මම ලුණු කුඩු ටිකකුත් දාගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ලාවට පොඩි රසණයක් තියෙනවා. මේ විදියට අනාන ටික ටික කකා බලන්න. ඊට පස්සේ ලුණු අඩුද වැඩිද කියලා. මට නම් ලුණු මදි. මම තව ලුණු ටිකක් එකතු කර ගන්නවා. කඩවල හදලා තියෙන දේවල් වල නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ දානවා අජිනමොටු පොඩ්ඩක් හරි. ඉතින් අපිට ගෙදරදී හදද්දී අජිනමොටු දවන්න අවශ්‍ය නැහැ. ස්වන් රැකියාවක් කරද්දී ඒගොල්ලන්ගේ රස වැඩි කරන්න සමහරක් අය එකතු කරනවා. ඒක නිසා ඔයගලන්ට මේ වගේ දෙයක් පොඩි දෙයක් ගෙදර හදලා දරුවන්ට දෙන්න පුළුවන්. ඒ වගේම වාස්ුවන් රැකියාවක් කරනවා නම් ඒ පාරිභෝගිකයාට අවශ්‍ය මේ විදියට නම් ඒගොල්ලෝ කැමති නැත්නම් රජින මොටෝ දාලා කන්න ඔය පොඩි දරුවන්ට අසනීපයට එහෙම ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලන්ට මේක ඔයාට කියන්න පුළුවන් මම රජින මොටෝ දාන්නේ නැහැ කියලා. ඉතින් මේ විදියට හදලා දෙන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට ට්‍රයි කරලා බලන්න. මේකේ රසෙ කිසි වෙනසක් නැහැ. දැන් මම මේ ටික හොඳට කලවම් කරගෙන තියෙන්නේ. මේක හොඳටම නිමුණාට පස්සේ තමයි බෝතලයකට අඩු කරගන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. මම එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමෙන් එන්න.